යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. අද දේශකයන්න් වහන්සේ පූජනීය තල්ගමුවේ සුදිහිරානන්ද ස්වාමීන්ද්‍රණන් වහන්සේ. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය ූපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමේ කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති අයං කෝ භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය ූපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තී පින්වතුනි අද බලාපොරොත්තු වෙන්නේ ධර්මානුශාසනාව මගින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඳින්වීමක් කිරීමට බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරමාර්ථය තෙක් එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම තෙක් මනස දියුණු කිරීමේ වැඩපිළිවෙල බොහොම ගැඹුරු වැඩපිළිවෙල කාලාන්තරයක් තිස්සේ ජීවිත ගණනාවක් තිස්සේ ඒ වැඩපිළිවෙල බොහොම ක්‍රමිකව සිදු කරගෙන යා යුතු වැඩපිළිවෙලක් එක ජීවිතයකදී දියුණු කරගන්න ලබන ධර්ම ශක්තිය ඊළඟ ජීවිතයටත් ඒ පුරුද්ද ගෙන යාමට තරම් දියුණු කිරීමට නම් මනස පිළිබඳව ගැඹුරු අවබෝධයකුත් අවශ්‍යයි ඒ අවබෝධයට අනුව මනස හසුරවන බවත් අවශ්‍යයි බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කළේ ඔන්න ඔතෙන් එන්න මනසේ සංකීර්ණත්වය හරි අද්විතීයයි ඒ මනසේ ශක්තියත් ඒ වගේ තමයි. ඉතින් එම නිසා දැන් බුදුරජාණන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ තේ මනසක් දියුණු කිරීමට හැකි ඉහළම මට්ටමට දියුණු කරපු ශාස්ත්‍රූන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. එතකොට බුදුරජාණන් වහන්සේ ඇඳිනගෙන තිබීම අර විදියට භව ගණනාවක් තිස්සේ මේ එකම ඉලක්කයක් උදෙසා මනස දියුණු කිරීමේ වැඩපිළිවෙලේ යනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගෙන තිබීම භවයෙන් භවයට ඒ ශක්තිය නොනැසී නැත්නම් අඩාල නොවී කරගෙන යාමට හේතු වෙනවා. එයි බුදුරජාණන් වහන්සේ කොහොම කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණේ කුමක්ද බුදුරජාණන් වහන්සේගේ ඇගීමට සහ ගැරහීමට ශ්‍රාවකයෝ පත් වුණේ කොහොමද ඔය හෝඩුවාවෙන් ඔය දොරටුව තුලින් ගාක් ඈතට මනස දියුණු කරගෙන යෑමට අවශ්‍ය කරන හෝඩුවාවන් ගන්න පුළුවන් ඉතින් ඒ නිසා මොකද මේ බුද්ධ ශාසනයේ වැඩ කියලා කියන්නේ මහා ගැඹුරු වැඩ. බුද්ධ ශාසනයේ වැඩ බොහොම අමාරු වැඩ. සීල සමාධි ප්‍රඥා පුරනවා කියනවා කියන්නේ මේ ලේසි වැඩක් නෙමෙයි. ඒකෙන් ලෝභ ද්වේෂ මොහ මර්ධනය කර කර ඉස්සරහට යනවා කියන එක මනසේ යම් කිසි කෙනෙක් කියනවා නම් නෑ ඒක ලේසි කියලා. එතනින්ම තේරුම් ගන්න පුළුවන් එයාගේ ධර්මයේ මන්දබුද්ධිකකම. එම නිසා
මේක බොහෝම ක්‍රමිකව හොම තේරුම් ඇරගෙන එහෙම මනස දියුණු කරන එකෙන් ලැබෙන විකල්පය පිළිබඳව හොඳට දැනගෙන ඉස්සරහට යන්නට ඕන. ඒ විකල්පය පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැත්නම් එයා පසුබහිනවා. මොකද එයා ඒ කරන වීරියේ විකල්පයේ උතුම්කම වටිනකම පිළිබඳව එයා දන්නේ නැත්නම්. ඒතර කොහොමද දැනගන්නේ? බුදුගුණ කියලා කියන්නේ අමුත්තක් නෙවෙයි, ධර්මය. දැන් බුදුරජාන් වහන්සේ නිසානේ ධර්මරත්නය පහළ වුණේ, ධර්මරත්නය මතු වුණේ, සංඝරත්නයත් ඒ ධර්මයේ නිසානේ. අනික් පැත්තට ධර්මේ නැත්නම් බුද්ධ රත්නයකුත් නැහැ. මේකක් තියෙනවා. දැන් ලෝකයේ පවතින යථාර්ථ ස්වභාවය අවබෝධ කරගෙන දේශනා කරපු එකනේ ධර්මය කියන්නේ. ඉතින් එහෙම අවබෝධ කිරීමේ තත්වයක් නැත්නම් එහෙනම් බුද්ධත්වයේ කියලා තත්වයකුත් නැහැ. ඒ නිසා ධර්මයේ ඒකයි බුදුරජාණන්ගේ ශාස්ත්‍රෝත්වේ තියාගත්තේ. ඒ නිසා ධර්මය තමයි බුද්ධ රත්නයත් ඇති කරන්නේ. ඒ ගුණධර්ම සමුදායක ඉහළම තත්ත්වය බුද්ධ රත්නය කියන්නේ. ඊළඟට ධර්මයේ වැඩිපුර අනුගමනය කරන පිරිස සංඝ රත්නය. ඒ නිසා බුද්ධ රත්නය පිළිබඳව බුදුරජාන් වහන්සේ පිළිබඳව වැඩි වැඩියෙන් තේරුම් කරගෙන තිබීම ඒකායන මාර්ගයේ ගමන් කරන අයට බොහොම අවශ්‍යම කරන දෙයක්. ඒ නිසා අද බලාපොරොත්තු වෙන්නේ පිළිබඳව කරුණු ටිකක් කියවට. දැන් මේක කියවුණා ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ. අනි එකම ධර්මයක් එකම අරමුණක් කරගෙන වඩන ලද්දේ නැවත නැවත මනසෙන් යොමු කරන ලද්දේ දියුණු තියුණු කරන ලද්දේ ඒකාන්ත නිබ්බිදාය. කලකිරීම පිණිස හේතු වෙනවා. මොකද කලකිරීම? සංසාර පිළිබඳ. ඉපදෙමින් මරණයට පත්වෙමින් සැපයි දුකයි දෙකම විඳිමින් ආස්වාදය ආදීනවයි දෙකම විඳිමින් යන මේ තත්ත්වය පිළිබඳව කලකිරීම පිණිස. දැන් සාමාන්‍යයෙන් අපට කලකිරීම කියලා කියන්නේ අර සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා කියලානේ කියන්නේ. සියලු සංස්කාරයේ ත්‍රිලක්ෂණයට අනුව දැක්කොත් එයා කලකිරෙන්නේ කියලා. එතකොට දැන් බුදුගුණ වඩනකොට කොහොමද කලකිරෙන්නේ? එහෙනම් ඔතනින් මනාවරණ වෙන බුදුගුණ කියන්නේ වෙන මොකවත් නෙවෙයි, ධර්මයම තමයි. ඒ නිසා ඒ බුදුගුණ වඩනකොට කලකිරීම ඇති වෙනවා. මොකද එයාගේ ධාම් දැනුම වැඩි වෙනවා. විරාගාය ආස්වාද තිබුණට සංසාරයට නොඇලීම පිණිස බුදුගුණ වැඩි වීම හේතු වෙනවා. නිරෝධාය ඒවා නිරුද්ධ කිරීම පිණිස හේතු වෙනවා. උපසමාය කෙලෙස් සංසිඳීම පිණිස හේතු වෙනවා. අභිඥාය ඒ ජීවිතයේ ස්වභාවයේ තත්වාංකාරයෙන් තේරුම් ගැනීමට බුදුගුණ වැඩි වීම හේතු වෙනවා. සම්බෝධාය තමන් බලම්පොරොත්තු වෙන අරහත්ත්වයේ පසේ බුද්ධත්වයේ ලෞතර බුද්ධත්වයේ උනත් ලැබීමට ඒක හේතු වෙනවා. නිබ්බානාය නිවන් පිණිස හේතු වෙනවා. ඉතින් බලන්න දැන් බුදුගුණ වඩනකොට ওই ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ගුණ කියලා කියන බොහොම ගැඹුරු. සාරිපුත ස්වාමීන් වහන්සේ තමයි වැඩිපුරම බුදුගුණ කියලා තියෙන්නේ. මොකද හේතුව උන්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේට මෙහා පැත්තේ මහා පාණ්ඩිත්වයක් තිබුණු උතුමන් වහන්සේ. එතකොට දැන් අපි ගත්තාම දැන් බුදුගුණ භාවනාවක්නේ. දැන් බුදුගුණ දැනගත්තොත් ඔය සාමාන්‍ය ජීවිතයක ලොකු වෙනසක් වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට ඒ බුදුරජාණන් වහන්සේ අඳුනන් නැතිකම නිසා බුදුරජාණන් වහන්සේ කියපු දේවල් කරනවා පේනවා, නමුත් ඒ කරන දේට අනුව මනස ඒකාබද්ධද කියන එක එතනදී ටිකක් සැක ඇති වෙනවා. ඒ සමහර ක්‍රියාකාරකම් සමහර අය කරන තැන්වල. දැන් බලන්න දැන් අපි මල් පහන ආදියක් පූජා කරන්න ගියත් එතන අර කිලුට වෙලා එහෙම තියෙනවා නම් එච්චර සැලකිලිමත් වෙන්නේ නැහනේ. දැන් සුවඳ කූරු ටික ගොඩක් වෙලාවට මල් වලම ගහන්නට ඕනේ. පහන් වලට තෙල් නැත්නම් උතුරුලා යනතුරු තවත් දානවා. ඒවා පිරිසිදු කිරීම පිළිබඳව එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. දැන් බුද්ධ පූජාව ගැන නම් ඒක විවෘත කරන්න ඕනේ, වැස්ම අයින් කරන්නටම ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ හොඳට ඇඳිනගෙන ඉන්නවා නම් ඕව ඔයිට වඩා වෙනස් වෙනවා. මොකද එයා දන්නවා අර විදිහට ඒවට මේ බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමාව ඉදිරියේදී ඕවා මේ තැන්පත් කර ළඟින්ම තිබ්බා කියලා අමුතු ආනිසංසයක් නැහැ කියලා එයා දන්නවා. එයාට සමහරවිට ඒවා කරනවට වඩා එතන පවිත්‍ර කරලා බෝධිගාමට හරි බුදුගී ගාමට හරි වෙලා ඉඳගෙන
බුදුරජාන් වහන්සේගේ ගුණයක් බුදුරජාන් වහන්සේගේ මනසේ ස්වභාවය මෙනෙහි කරොත් අර ඊට වඩා ලොකු ආශිර්වාදයක් එතන සැලසෙනවා. ඉතින් ඒ නිසා බුදුගුණ දැනගත්තොත් තමයි ධර්මය අනුසාරයෙන් ඒ විදිහට මනස පෙළ ගැහෙන්නේ. නැත්නම් අර විදිහේ දේවල් තමයි නොදන්නකම නිසා පහසු නිසා කෙරෙන්නේ. පහසුයිනේ. ඒ නිසා බුදුගුණ වඩනකොට දැන් ගොඩක් අය කරන්නේ ඉතිපිසෝ භගව අරහං සම්මා ආදි වශයෙන් ඕක අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් කියනවා. වරදක් නැහැ. නමුත් ඊට වඩා අර්ථය දැනගෙන මෙනෙහි කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි එකක් ගත්ත දැන් අරහං ගුණය. පිංගොතුන්ලා දන්නව අරහම් ගුණය කියලා කියනකොට අර ආරකත්තා හතත්තාච ආදි වශයෙන් සඳහන් වෙන්නේ. ඒකේ ශීර්ෂ පාඩ පහක් තියෙනවානේ. ආරකත්තා කෙලසුන් කෙරෙන් දුරුහෙයින්. කිලේස ආරීනම් හත කෙලස් සතුරන් නැසික නැති කරන ලද. සංසාර චක්කාරෝ හත සංසාර චක්‍රය නැති කරන ලද. පච්චයාදීනං අරහෝ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසුයි. පාපානි රහෝ නකරෝති රහසින්නොත් පවක් නැති නිසා. දැන් බලන්න ඔහොම අරගෙන දැන් පළවෙනියෙන් ගත්තොත් එහෙම රාගාදී කෙලෙසුන් කෙලස් තියෙනවානේ ප්‍රධාන වශයෙන් තුනක්. ලෝභ, ద్వේස, මෝහ. දීර්ඝ වශයෙන් අටුවාවේ සඳහන් වෙනවා 1500 කට බෙදලා. මධ්‍යම වංශයෙන් ගත්තොත් කෙලෙස් 10 ගන්න පුළුවන්. ලෝභ, ద్వේස, මෝහ, මාන, දිඨි, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරික අනුත්තප්ප. බලන්න මනස්වල පවතින පැවතුම් අකුසල ධර්ම ශක්තියින්. දැන් ඔය එක කෙලෙස්යක් ගන්න අරගෙන අපි විස්තර කරලා බලන්නටනේ බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානේ ඕකේ නැතිවග. අර එහෙම නැතිවග හිතනකොට තමන්ට අනිත් පැත්තට කවුරුත් කියන්න ඕනේ තමන්ගේ හිතට කෙලෙසයක් එනකොට අපි කරනවා. දැන් අපේ හිතට ආවොත් එම් යම්කිසි වෙලාවක තරහක් එම බලන්න ටිකක් හිතලා බුදුරජාන් වහන්සේ ද්වේෂ කෙලෙත් නැති කළ කියලා හිතනකොටම තමන්ගේ හිතේ ද්වේෂය නැති වෙනවා. තමන් හිතේ විසිරීමක් ආවනම් බුදුරජාන් වහන්සේ උද්දච්ච කෙලෙත් නැති කළේ කියනකොටම තමන්ගේ හිතේ විසිරීම නැති වෙලා තැම්පත් වෙනවා. ඉතින් ඕක අත්හදා බලන්නට ඕනේ. එතකොට තමයි අන්න බුදුරජාන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද කියන එක තමන් හිතින් දකිනවා. එන්නේ ඒකයි අර සජ්ජායනාවට වඩා වැදගත්. ඒ නිසා එයාට අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම කරනවා නම් අර විදිහේ මල් ඔලොම ගිහිලා සුවඳ කුරු ගැසීම් ආදී ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා බුදුරජාන් වහන්සේ අඳුනගෙන බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු විදිහට වෙච්ච විදිහට ශ්‍රාවකයෙකුගෙන් ඒ පැවතුම් ඇති කරගන්න. ඉතින් එන්නේ විදියට දැන් අපි පළවෙනි එක තමයි ලෝභය. ලෝභ කෙලෙසේ දුරුකලෙහි බලමු අපි අර්ථය අරගෙන. දැන් ලෝභයට අපි ගොඩක් ආස්තාවද කියලා දීලා තියෙනවා. නම් බුදුරජාණන්සේ වචන රාශියක් පාවිච්චි කරලා තියෙනවා ලෝභය විස්තර කිරීමට. ඇයි ඒ? පුද්ගලයන්ගේ මේක ක්‍රියාත්මක වෙන ආකාරය විවිධයි. එකම පුද්ගලයේ ගුණත් ලෝභයේ එක එක අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන ආකාරයත් විවිධයි විසමයි. දැන් ලෝභය ගැන කියනකොට කියනවා යෝ රාගෝ සාරාගෝ චිත්තස්ස සාරාගෝ අනුනයෝ අනුරෝධෝ කාමතන්නා භවතන්නා විභවතන්නා රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා පුත්තාසා ජීවිතාසා ධනාසා ඊළා ජප්පා ජප්පන රූප රාගෝ අරූප රාගෝ දුක්ඛ සමුදයෝ දුක්ඛ මූලං වචන 100ක්. දැන් මේවා එක එකක් තේරුම්ගෙන තිබීම තමන්ගේ හිතට ඒ කෙලෙස් එනකොටම තේරුම් ගැනීමට උදව් වෙනවා. දැන් අපි ගත්තොත් රාගෝ කියන්නේ ඇලීම. සාරාගෝ කියන්නේ බලවත් ඇලීම. අනුනයෝ කියන්නේ ඒකට කැමැත්ත. ඇලීමත් එක්ක කියන කැමැත්ත. අනුරෝධෝ කියලා කියන්නේ ඒකට යොමු වෙන ගතිය තම රුචිකරන අරමුණට. ඊළඟට පුත්තාසා දරුවන් පිළිබඳ ආසාව. ධනාසා ධනය පිළිබඳ ආසාව. දැන් අපි ධනය පිළිබඳව ආසාවක් ඇති වෙනකොට ඔකට රාගය කියන්නේ නැහැනේ. ඒකට කියන්නේ ආසාව කියලා. ඉතින් එක එක විදිහට. ඊළඟට ජීවිතය පිළිබඳ ආසාව. ජප්පා. බලන්න මේවා ඉතින් දැන් ජපණය කරනවා කියනවා.
දැන් ගොඩක් කරට කියනනි ඒ කියනවා අපට සියයට සියයක් කියන්න බෑ ලෝබහිතෙන්ම ගනමු සියයට අනුවක් විතර කියන්න පුළුවන් ලෝබහිතෙන් තමයි කියන්නේ මගේ පුතා හවල් ඉස්කෝලෙ ඉගෙන ගන්නේ දුව හවල් ඉස්කෝලෙ ඉගෙන ගන්නේ පුතා ඉංජිනේරු වරේ දුව දොස්තර නෝන කෙනෙක් කීකද අපි සාමාන්‍යයෙන් කියනෝනේ දැන් ස්වාමිනාසි නමක් වුණත් හවල් කියන ලොකු මේ අපේ දායක ඇත්තේ කේගොල්ලෝ අපට කියලා දැන් කියනවා ප්‍රතෝග්ජන හිතකින් ගොඩාක් වෙලාවට අපට සියයට සියයක්ම කියන්න බෑ ප්‍රතෝග්ජන හිතකින් සියයට අනුවක් විතර කියවෙන්නේ ඇතුළෙන් ලෝභය ක්‍රියාත්මක වීමත් එක්ක පුච්ඡංචි කතා කියලා කියන අය ලෝභයට දැන් බල්ලෙක් වාගේ සතේ මොන හරි කෑමක් ලැබෙන තැනකට ගිහිල්ලා වලිගේ වලවල ඉන්න වනවන ඉන්නෝනේ ඒ වගේ තමයි ලෝභය ඇති වුණාට පස්සේ මොන හරි තමන් බලාපොරොත්තු වෙන ආශා ජනනය කරන දේ ඇතුළෙන් එතෙන්ද ගිහිල්ලා තමන් අරක වේගුලනවා වගේ කම්පැනි වෙනවා වගේ බලාගෙන ඉන්නවා නැත්තම් හිතෙන් අරමුණු කරගෙන හරි ළඟ නැත්තම් දැන් මේවා දැන් අපි සාමාන්‍ය හිතවල තියෙනවා ඊළඟට කාම තණ්හා රූප ශබ්ද ගන්ධ රස ආදී මේවා කර තියෙන ආශාව භව තණ්හා ඒ කියන්නේ දිගින් දිගට යන මරණින් මත්තේ ආත්මයක් තියෙනවා කියන සංඥාවෙන් ඇති වෙන කාමයන්ට ආශාව විභව තණ්හා නැ මරණින් මත්තේ ඔක්කොම ඉවරයි ඒ නිසා ඉන්නකල් සැප විඳින්න ඕනේ කියලා ඇති වෙන ආශාව ඉතින් ඔතන මරණින් මත්තේ උත්පත්තියක් නැත්තම් පින්වතුන්ට වඩා ඉස්සරලාම සතුට වෙන්නේ අපි මොකද අපි ඒවා අත්හැරලා ඉන්නේ මේ ඒවා විඳින්න බැරි නිසා නෙවෙයි කම්සුව අපි ඊට වඩා ඒ කම්සෝල ආස්වාදේ ආදීනමයි දෙපැත්තම ස්වාමින්වහන්සේලා වශයෙන් දැනගෙන තමයි අයින් වෙලා ඉන්නේ ඒ නිසා මොකද ආස්වාද ආදීනම දෙකම සසර ඉපදෙමින් ඉස්සරහට යන ගමන ඉතින් ඒක නැත්තම් ගිහිපින් වතුන්ලාට වඩා ඇත්ත වශයෙන්ම අපි තමයි ඒකට සතුටු වෙන්නේ නමුත් එහෙම එකක් කොහොමත් සඳහන් වෙලා නැහැ නේ ඕන තරම් තියෙනවා ප්‍රතිසන්දිය ගන්න වගට කරුණු භාවනා කරන කෙනෙකුට නම් ප්‍රත්‍යක්ෂවම තියෙනවා ඒ නිසා ඒ විදිහට ඇති වෙන ආශාවන් ඊළඟට අධම්ම රාගෝ රාගය නොපැවැත්විය යුතු තමන්ගේ මව පිළිබඳව ගෑනු දරුවෙක් නම් පියා පිළිබඳව සුළු මව පිළිබඳව සුළු පියා පිළිබඳව ගෑනු දරුවෙක් නම් ඔන්න ඔය විදිහට රාග හිත් කාමසේවනයේ පිළිබඳව හිත් පහළ වෙනවා නම් ඒක ආධර්ම රාගය. දැන් ධර්ම රාගය කියලා කියන්නේ නීත්‍යානුකූලව ලැබිලා ඉන්න ස්වාමියාගෙන් භාර්යාවගෙන් සතුටු වෙන එක. කම්සුව. විෂම ලෝභෝ. ඒ කියන්නේ එහෙම නීත්‍යානුකූලව ලැබුණත් ඇතිවීමක් නැහැ. තණ්හා සමුද්දෝ ඊළඟට. තණ්හා හරියට මුහුදක් වගේ. මොකද මුහුදටත් කොච්චර ජලය ගියත් ඇතිවීමක් නැනේ. මේ තෘෂ්ණාව ඇති වුණාට පස්සේ ඒක තමයි ස්වභාවය. කොච්චර තිබුණත්මදි හිතේ ස්වභාවය දුක්ඛ මූලං එතකොට දුකට මුල සමුදය සත්‍ය කිව්වෙත් තෘෂ්ණාව ඔන්න ඔය විදිහට ඔය ප්‍රධාන වශයෙන් කීපයක් අරගෙන අපි කියලා දුන්නේ ඉතින් ලෝභය ඔය කොයි ක්‍රමයෙන් ආවත් ඔය සෑම ලෝභයක්ම බුදුරජාණන් වහන්සේගේ හිතේ නැහැ ඒ නිසා ආරකාත්තා දුරින්ම දුරු කළා ද්වේෂය ද්වේෂයට වචන බුදුරජාණන් වහන්සේ එක එක්කෙනාගේ හිතවල පහළ වෙන එකේ විවිධත්වය නිසා විස්තර කර දීම සඳහා වචන 26ක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ලෝභය ක්‍රියාත්මක වෙන එක ද්වේෂයට වඩා වැඩි නේ. දැන් ලෝභයට වචන 100ක් තියෙනවා. ද්වේෂයට පාවිච්චි වෙලා තියෙන වචන 26යි. ඉතින් ඒක ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ අර පින්වතුන්ලා දන්නවා නව ආඝාත වස්තු පිළිබඳව අහලා තියෙනවනේ. තමන්ට කෙනෙක් අතීතේ හතුරුකමක් කළා වර්තමානෙත් කරනවා අනාගතෙත් කරනවා තමන්ගේ හිතවතෙකුට හතුරුකමක් කළා වර්තමානෙත් කරනවා අනාගතෙත් කරාවි තමන්ට අහිතවතෙකුට හිතවත්කම් කරාවි තුන් කාලේ ඔයා දිවසින් ඊළඟ අට්ඨානේ ආඝාතං ජායති කාරණයක් නැතුවත් ඇති වෙනවා ඒ කියන්නේ ස්වාභාවික කාරණයක් නැතුවම ඇති වෙනවා කියන්නේ ස්වාභාවික දෙයකදී ඇති වෙනවා අවුව හොඳට පායනකොට වැඩි කලක් ඒකට දොස් කියනවා තරහ වෙනවා. ඊළාට වැස්ස වහිනකොට ඒ දොස් කියනවා තරහ වෙනවා. පාර යනකොට ගලක මුලක කකුලක් කැපුණොත් ඒ තරහ වෙනවා. හැබැයි අර මුල් 9යි 10 වෙනි එකේ විපාක වෙනසක් තියෙනවා පින්වතුනි. මුල් 9ේදී ඇති වෙන සත්වයන් ඇසුරු කරගෙන ඇති වෙන නිසා ඒක ඒ අකුසල චේතනාව අර දෝමනස්ස සිද්දකෝස්සේ පහළ වෙන ඒ අකුසල චේතනාව කර්මපතයක් වෙනවා. කර්මපතය කියලා කියන්නේ අපාය ප්‍රතිසන්දීමට සමර්ථයි.
අනික පුද්ගලයෙක් ඇසුරු නොකොට පහළ වෙන නිසා ඒක ප්‍රතිසන්දියක් දීමට තරම් බලගත් අකුසල චේතනාවක් ද්වේෂයක් නෙමෙයි. ප්‍රතිසන්දි ගතතර පස්සේ දුක් වේදනා දෙන්න පුළුවන්. එතකොට මේ ද්වේෂයටත් ඔය කාරණා ටික මූල් කරගෙන පටිඝය කියලා නම් තියෙනවා, බද්ධ වෛරය කියලා නම් තියෙනවා, නම් ගොඩක් තියෙනවා. ආඝාතෝ පටිඝෝ චණ්ඩිකං আদি වශයෙන් අර තියෙන. ඉතින් ඒක වචනයක් ගන්න ඔක්කොම විස්තර කරන්න අපට වෙලාව නැහැ. නමුත් මේ එකක් දෙකක් කියනකොට බුද්ධිමන්තාට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මෝහය. මෝහය ගැන කියනකොටත් ඒකේ තවස්ථා ගණනාවක් තියෙනවා. අර චතුරාර්ය සත්‍ය පිළිබඳදී පාළි පාඩ අපට ඕනනම් ඕවා කියවන්න පුළුවන්. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං, පොබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඥානං. එහෙමනි සඳහන් වෙන්නේ. ඔන්න ඔය කාරණා ටික හැබැයි ධර්මයේ නිතර අහනවා නම් අපි පාළි වචනිය දෙන්න අවශ්‍ය නැහැ දන්නවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැන්න. පූර්ව නිවාසානුස්සති ඥාණයෙන් හෝ වේවා සුතමේ ධර්මය අහලා හරි හිතලා හරි ප්‍රත්‍යක්ෂ කරගෙන හරි අතීතයේ ඉපදිච්ච ඒ ජීවිත පිළිබඳව නොදැනීමක් තියෙනවා නම්, අනාගත ඉපදීම පිළිබඳව කර්මානුරූප නොදැනීමක් තියෙනවා නම්, හේතුඵල ධර්මතාව පිළිබඳව නොදැනීමක් තියෙනවා නම් ඒක තමයි අඥානය. ඒව රූපං අඥානං මෙබඳු නොදැන්මක්, අනනුබෝධෝ නම අවබෝධයක්, අසම්බෝධෝ විශේෂ වශයෙන් අවබෝධ නොකිරීමක්. ඔතනත් ඔතන විස්තර කිරීමට මෝහය වචන පාවිච්චි කරලා තියෙනවා 24ක්. 24ක් පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ. ඊළඟට ලෝභෝ දෝසෝ මෝහෝ මානෝ. මාන්නේ දැන් පිරිස දන්නවා මාන්නේ කියනකොට මොකක්ද අර තමන්ට සමාන කෙනෙකුගේ රූප සම්පත්තිය හරි ධන සම්පත්තිය හරි පිරිවර සම්පත්තිය හරි මොනවා හරි කමන්නේ කියලා හිතලා මන් ඔයාට වඩා මං පහත්, එයාට වඩා මං උසස්, එයා හා සමානයි, තමන්ට වඩා පහත් කියලා හිතන කෙනෙක් විදිහට ඔය තුන් ආකාරයට මනිනවා. තමන්ට වඩා උසස් කෙනෙක් කියන දාලත් ඒ තුන් ආකාරයට මනිනවා. ඉතින් මේ මාන්නේ මහා පහත්ම අකුසලයක්. අකුසල නම් ඔක්කොම පහත් තමයි. දැන් ද්වේෂයක් ඇති වුණොත් පලිගන්න හැරි කරනවනේ. පලි ගැනීම හොඳයි නෙමෙයි, මොකක් හරි ප්‍රතිඵලයක් නරක හරි ලැබෙනවා. ඒ ලෝභය මුල් කරගෙනත් ඇති වෙනවනේ. මාන්නේ කේතු කොඩියක් වාගේ කිසි වැඩක් නැහැ, කාගේත් උපහාසයට ලක් වෙනවා මාන්නාදිකය. දිට්ඨි. දිට්ඨි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මෙතන. දැන් දෘෂ්ටිය ගන්නකොට මිත්‍යා දෘෂ්ටිය ගන්නට ඒකේ ප්‍රභේදය මතයි. ඕක ගැන අටුවාචාර්යන් වහන්සේලා විවරණ සපයන්න කියලා කියලා තියෙනවා. මේ දිට්ඨිය කියන එක විස්තර කරන්න බෑ. ඒක නිකන් අපි අර කතාවට කියන්නේ පිස්සු මිනිස්සයාගේ පසුම්බිය වාගේ කියලා. ඒ තරමට එක එක ආකාරයෙන් ඇති වෙනවා. දැන් අන්නත්ති දින්නන් නත්තිට්ටන් ආදී වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. දුන්නු දෙහි විපාක නැහැ, වැඳුම් පිදුම් කිරීම විපාක නැහැ, උසස් පූජාවන්ගේ විපාක නැහැ, මවට කරන උපස්ථාන විපාක නැහැ, පියාට කරන උපස්ථාන ආනිසංස විපාක නැහැ. ආදී වශයෙන් 10ක් තියෙනවානේ. ඊළඟට සස්වතෝ ලෝකෝතිව අසස්වතෝ ලෝකෝතිව මේ ඇයි බුදුරජාණන් වහන්සේ ගහව ප්‍රශ්නනේ. ඒ කාලේ තිබුණ දෘෂ්ටි මේ සත්‍ය සදාකාලිකද, සත්‍ය මරණට පස්සේ ඉවරයිද, මේ හිත එකයි එකක්ද, හිත එකයි කියන්නේ දෙකක්ද, මේ සිතේ කෙලවරක් තියනවාද, ආත්මය කියලා ගත්තේ ඒකනේ, සිතේ කෙලවරක් නැද්ද, සත්‍ය මරණින් මාස්තේ නැද්ද, සත්‍ය මරණින් මහත්තේ ඉන්නවද, ඇතම් සත්වයෙක් ඉන්නවද, ඇතම් සත්වයෙක් නැද්ද, සත්‍ය ඇත්තෙත් නැ නැත්තෙත්, ඒක මහා විකාර ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්න ඉතින් ඕක හොඳයි අර සම්මුති සත්‍ය ඉඳලා දේශනා වෙනකොට ඔය ප්‍රශ්නෙට උත්තර හම්බෙනවා. නමුත් ඕවා ඇහැවේ පුනර්භවයයි, පුනර්භවයේ සම්බන්ධ කරලා චුතියයි පටිසන්ධියයි කියන මේ ගැඹුරු තැන අවබෝධ වෙන්නේ නැති නිසා සාමාන්‍ය අයට ඒ සම්බන්ධ කරගෙන එල්ල කරලා, ඒ නිසා බුදුරජාණන් වහන්සේ කීවා ඔතනදී ඔය මාධ්‍යයෙන් දෙන්න බැරි නිසා ඒ අවස්ථාව පිළිබඳ විග්‍රහයක් මම එහෙම කියන්නේ නැහැ කියලා කිව්වා. ওই ප්‍රශ්න ඨපණීය ප්‍රශ්න, උත්තර නොදුන් ප්‍රශ්න. ඉතින් ওই දෘෂ්ටිය නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා ওই ඔක්කොම ඇති වෙන්නේ ওই චිත්ත සංකල්පන. බුදුරජාණන් සත්‍යය ගැන කතා කරේ නැහනේ ගැඹුරු ධම් පිළිබඳව කතා කරනකොට. ඒ නිසා ඒ දෘෂ්ටියත් ප්‍රහාණයයි. ඊළඟට විචිකිච්ඡා. ඒකත් දනවා සත්තරේ කාංකති ධම්මේ කාංකති ආදී වශයෙන් සඳහන් වෙන
බුද්ධාදී අටතැන් කෙරෙහි තියෙන සැකය. එතකොට සැකය අතන දෘෂ්ටිය මිදිකේ වෙනස කොහොමද? සැකය කියලා කියන්නේ එක නිෂ්ඨාවකට ඇවිල්ලා නැහැ මෙහෙමයි කියලා. දැන් මිත්‍යා දෘෂ්ටිය ගන්නකොට නත්ති දින්නම් දුන් දෙහි විපාක නැහැමයි, නත්ති මාතා මවට කරන උපස්ථාන විපාක නැහැමයි කියලා තදටම ගන්නවා. එතකොට ධර්මයේ පටහැනි. කෙලින්ම කර්ම විපාක පිළිබඳව කරපු දේශනාවට ඒක පටහැනි. දැන් මෙතන ගන්නකොට ධම්මේ කංකති කියනකොට මේ සැක කරන්නේ එහෙම විපාක ඇද්ද නැද්ද කියලා සැකයක් තියෙන්නේ. ඒකටත් වචන රාශියක්, හරියට දෙගිඩියාවක්, ද්වේල්හකෝ, ඊළඟට දෙදා පතෝ දෙමන්සන්දියකට ඇවිල්ලා යන්න පාර දාන්න නැතු ඉන්නවා වගේ හරි පාර තෝරගන්න. දැන් විචිකිච්ඡාවන් බලගත් කෙලෙසයක්. දැන් විචිකිච්ඡාවේ දැන් අපි චිකිත්සාගාර තියෙන්නේ වෙදකම් කිරීමේ තැන්. විචිකිච්ඡා කියලා කියන්නේ එහෙම ප්‍රතිකාරයක් කරන්න බෑ ආධ්‍යාත්මික වශයෙන්. ඒ තරම් ඒක අයින් කරගන්නට ඕනේ. ඊළඟට තීනං කියලා කියන කුසල් කරන්න යනකොට හිතේ තියෙන පසුබස්නා ගතිය. තීනං, තීයන, අකල්ලතා, අකම්මාඤ්ඤතා කී කියාර දේශනාවේ සඳහන් වෙන්නේ. හිත කර්මන්නේ නැහැ කුසල් කරන්. අකුසල් කරන්න යනකොට බොහොම කර්මන්නේ. ඒක නිසා හිත පසුබහිනවා. ඒක අකම්මාඤ්ඤතා. ඒකත් බුදු හිතේ නැහැ. ඊළඟට උද්ධච්චං. උද්ධච්චය කියලා කියන්නේ හිතේ විසිරීම. යං උද්දච්චං ඖපසමෝ භන්තත්තං. එතනත් නම් කීපයක් පාවිච්චි කරලා තියෙන එකම දේ විස්තර කිරීමට. හිතේ විසිරීමක් උපමාවක් දීලා තියෙන්නේ. අලු ගොඩකට ගහලා ගැස්සුවාට පස්සේ කොහොමද? ඒ වගේ කියලා. ඊළඟට අහිරි කානොත්තප්ප. ලාමකෝ අකුසල ධර්මයන්ගේ හැසිරීමේ ලැජ්ජ නැතිවීම අහිරික. අනුත්තප්පේ කියලා කියන්නේ ඒක විපාකය පිළිබඳව බිය නැතිකම. පාප කර්මවල හැසිරීමෙහිලා බිය නැතිකම. ඔන්න කෙලෙස් 10. ඔය කෙලෙස් 10 බුදුරජාණන් වහන්සේ දුරින්ම දුරු කළා. ධ්‍යාන මට්ටමට නෙවෙයි, ධ්‍යාන වලින් ටිකයිනේ අයින් වෙන්නේ. ධ්‍යාන නෙවෙයි ආය කවදාවත් හට නොගන්නත. ඒ නිසා ආරකත්තා. දුරින්ම දුරු කළා. ඊළඟ දෙවෙනි එකේ තියෙන්නේ 7. කිලේශ අරිණං 7. මේ කෙලෙස් සතුරන් නැති කළා. කොහොමද නැති කළේ? සෝවාන් ආදී මාර්ග පිළිවෙලින්. දැන් සෝවාන් වෙනකොට අපි හමු උතන කෙලෙස් කීයක් නැති වෙනවා? සෝවාන් වෙනකොට කෙලෙස් වශයෙන් සංයෝජන ධර්ම නෙවෙයි, කෙලෙස් වශයෙන් නැති වෙනකොට දිට්ඨියයි විචිකිච්ඡාවයි සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට දිට්ඨිය වැඩ කරන 15 වෙන දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් තියෙන මිත්‍යා දෘෂ්ටියත් එක්ක ගැවසිගත් සිත් තියෙනවා සිත් වශයෙන් නම් 4. ඊළඟ විචිකිච්ඡාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච සිත් එකක් තියෙනවා. එතකොට සෝවාන් වෙනකොට අකුසල් සිත් 12න් 5ක් සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. මිත්‍යා දෘෂ්ටි වැඩ කරන හිත් 15 වෙන්නේ නැහැ කවදාවත්. ඊළඟට විචිකිච්ඡාව සම්ප්‍රයුක්ත වෙච්ච සිත් ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඊළඟ සකෘදාගාම වෙනකොට තනු කරත්තා තුනී වෙනවා. ඒ කෙලෙස් ඉතුරු වෙච්ච කෙලෙස් 8ක් තියෙනවානේ. ඒ කෙලෙස් 8ම තුනී වෙනවා. ඒ තුනිවීම කොච්චරද කියව සකදාගාමි මනුලෝට වාගේ තැනකට ආයේ එකපාරයි එන්නේ. එහෙනම් ඒ තරම් කෙලෙස් දුර්වල වෙලා. දැන් සෝවාන් වෙනකොට චතුහපායේ හිච විප්පමුත්තෝනේ, සතර අපායෙන් මිදුණා. චචාබිටානනි අභබ්බෝ ඛාතුං. ආනන්තරේ කර්මාදිය කෙරෙන්නේම නැහැ. බුසප්පමත්ත නතේ භවං අට්ඨමං ආදියන්ති. සංසාරේ ගොඩාක් පමා වුණත් අටවෙනි භවයකට ප්‍රතිසන්දි වශයෙන් නම් පැමිණෙන්නේ නැහැ. ඒ තරමට කෙලෙස් දුර වෙලා. ඊළඟට අනාගාමී වෙනකොට සම්පූර්ණ වශයෙන්ම නැති වෙලා යනවා ద్వේෂය. ద్వේෂ කෙලෙසේ නැති වෙලා යනවා. ලෝභය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ලෝභය නැති වෙනවා කාමරාගය. දැන් කම්සුව විඳීමට ස්වාමි භාර්යා ආදී වශයෙන් කම්සුව විඳීමට තියෙන ආසාව, මිල මුදල් පාවිච්චිය සඳහා තියෙන ආසාව, දවල් 12න් පස්සේ ආහාර ගැනීමට තියෙන ආසාව, අර කාමයන්ට බර ඒව අයින් කරනවා අනාගාමීනකට. දැන් අර ඝටිකාර මානවක එහෙමනේ. රැට ආහාර ගන්න, ඉතින් මුදල් පාවිච්චි කරන්න. මුදල් පාවිච්චි කරන්න කියන එක මම බලගතු හොඳක්නේ, උසස් දෙයක්. ඉතින් අනාගාමීනකට ශික්ෂා පද ඕනේ නෑ. નિરાයාසයෙන් ඒ කෙලෙස් අයින් වීමත් එක්කලා ඒගොල්ලෝ 12න් පස්සේ කැම ගන්නනේ.
මුදල් පාවිච්චි කරන්නේ නැහැ. කම්සුවනම් කොහොමවත්ම මේ ස්වාමි භාර්ය ආදී වශයෙන් යෙදෙන්නෙම නැහැ. ඉතින් ඒ නිසා ඒ සම්පූර්ණ මේ ලෝභයේ ලොකු කොටස නැති වෙලා යනවා. කාමරාගේ නැති වෙලා යනවා. ඊළඟට අනාගාමී වෙනකොට කෙලස් හතක් ඉතුරු වෙනවානේ. ලෝභයේ අඩු කොටස නම් වූ රූප ලෝකේ ඉපදීමට ආසාව රූප රාගය. අරූප ලෝකේ ඉපදීමට ආසාව අරූප රාගය. මේ දෙක ලෝභයටම ඇතුළත් වෙනවා. ඊළඟට මුලින් ඉඳලා එකතු වෙනකොට දැන් මෝහය ඉතුරු වෙලා තිබ්බනේ. මෝහය සම්පූර්ණයෙන් ක්ෂය වෙනවා. ඊළඟට දිට්ඨිය නම් කල්යතුම ඉවරුණානේ. මාන්නේ නැති වෙලා යනවා. රහත් වෙන තුරු මාන්නේ තියෙනවානේ. ඊළඟට විචිකිච්ඡාව කොහොමත්ම අයින් වුණානේ. ඊළඟට උද්දච්ච සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ අරහත් මාර්ගඥානෙ. ඊළඟට අහිරිකාණෝත්තප පාපේට ලැජ්ජ නැති ගතිය, භය නැති ගතිය සපුරා නැති වෙලා යන්නේ අරහත් මාර්ගඥානෙ. ඔන්න ඒක තමයි කිලේසාරීණං හත කෙලෙස් සතුරං නැති කළා. ඊළඟට සංසාර චක්කාරෝ හත. ඒතර සංසාර චක්‍රය. දැන් සංසාරය කියලා කියන්නේ සංසාරය කියලා කියන කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච්ච අභෝචින්නම් වත්තමානම් සංසාරෝති පවච්චති. බුදුරජාණන් වහන්සේ සංසාරය කියන එක බොහොම ගැඹුරින් විග්‍රහ කරපු අවස්ථාවක්. මේ අපේ ශරීරය ගැන වෙන මොකවත් ගැන නෙවෙයි. මේකේ රූප කොටස රූපස්කන්ධය. මේකේ සැප දුක් මධ්‍යස්ථ වේදනා විඳීමේ ශක්තිය වේදනාස්කන්ධය. මේකෙම තියෙන යම් යම් දේවල් මතක තියා ගැනීමේ ශක්තියක් තියෙනවා, ඇඳින ගැනීමේ ශක්තියක්, එක සංඥාස්කන්ධය සංඥා කොටස. මේකෙම තියෙනවා කර්ම රැස් කරලා සැප දුක් විපාක දීමේ ශක්තියක් ගොඩනගනවා, ඒක සංස්කාරස්කන්ධ කොටස කියනවා. මේ අපට පහළ වෙන හිත් තියෙනවා, ඒක විඥානස්කන්ධ කොටස කියනවා. ඉතින් මේ ටික ඉස්සරහට යන එක තමයි සංසාරය කියන්නේ. සත්වයෙක් ගැන කතා කළේ නැහැ. ඊළඟට ඕකෙම ප්‍රභේදයක් තමයි ආයතන 12ක් කියලා කියන්නේ. ඒකෙම තවත් විග්‍රහයක් තමයි ධාතු 18ක් තියෙන්නේ. ඔන්න ওই ටිකේ පැවතීගෙන යන එකට බුදුරජාණන් සංසාරය කියවා. දැන් සංසාර චක්කාරෝ චක්‍රයක්. ඒ නිසා සංසාරේ කාටවත් කෙලවරක් හොයන්න බෑ. ඒකයි බුදුරජාණන්සේ ප්‍රකාශ කළේ අවිදිතාදි මිදං. මේ සසර කෙලවර කියන එක මා විසින් නොදන්නාලාදී. ඇයි නොදන්නාලාදී? ඒ බුදුරජාණන් වහන්සේ සර්වඥ සියල්ල දන්නුනේ ඇයි නොදන්නා ලද්දේ? නැති දෙයක් කොහොමද දැනගන්නේ? දැන් අපි කියවොත් මේක උඩ අපි කියමු මේක උඩ පිඟානක් තියනවාද කියලා අහන්න පුළුවන්. මේසෙ උඩ මම කියනවා මා විසින් නොදන්නා ලද්දේ කියලා. එතකොට අහන මයින් ඇයි ඒ කියලා. ඇයි නොදන්නා ලද්දේ කියලා. ඇයි මං අතර මොකද උත්තරේ දෙන්නේ? නැති හින්දා දැක්කේ. නැතිින් දකිව කියලා කියනවා. ඒ වගේ සංසාරේ කෙලවරක් නේ. ඉපදිච්ච මාර දැන් සාමාන්‍ය රහතන් වහන්සේ නමකට භවෙන් භවේ පිටිපස්සට බලන් ඉපැ ඉපදිච්ච වාර. දැන් බුදුරජාණන් වහන්සේගේ පූර්වේ නිවාසානුසති ඥානෙන් එහෙම නැ ඕනම් භව 100 ගණන් 200 300 දවස් අසංඛ්‍ය ගණන් එකපාරට බලන්න පුළුවන්. ඒ බලලත් කීවේ අනමතග්ගෝ යම් භික්ඛරේ සංසාරෝ කෙලවරක් නේ කියලා කියනවා. ඉතින් ඔහොම එනකොට බලන්න කොච්චර ඒකයි බුදුගුණ හිතනකොට දැන් ඔතනින් අතර වෙන්නේ නැහනේ. ඒ කොහොමද කියලා හිතනවා. එතකොට ඔතන කොහොමද? ඒ සූත්‍රයෙන් විස්තර කරේ. ඒ සංසාරේ එන කාලයේදී එළුවන් වෙලා, කුකුලන් වෙලා, බැටළුවන් වෙලා, තිරළුවන් වෙලා, තවත් තවත් සත්වයින් වෙලා. අනුන්ගේ උපක්‍රමයෙන් බෙලි කැපුම් වාරවලදී ගැලූලේ එකතු වෙලා තිබුණා නම් මහසාගරේ ජලයටත් වැඩි එක බලන්න හිතනකොට. ඉතින් අපට ගොඩක් වෙලාට ඒක මතක් වෙන්නේ නැහැ නේද? මතක් වෙනැත්තු ඉන්න ඔක්කොමලා නෙමෙයි. දැන් පාරක තොරකදී යනකොට බලන්න අපි ආශ්‍රාදනීය අරමුණක් දිහා බලනවා. නමුත් අපි අන්දේද්ද එක්කත්, ගොළුවේද්ද එක්කත්, දීරෙක්ද එක්කත් ඔය වනුගාගෙන යන මිනිස්සු ඉන්නේ කවුද අතපය නැතුව? ඒ ඇතන්ට දුක දැනෙන්නේ නැද්ද? බල්ල බල්ලන්ට දුක දැනෙන්නේ නැද්ද? ඒකට කෑම ඕනේ නැද්ද? බලන්න එතකොට අනේ ඒක තමයි ඕක කියනකොට අර පාවෙයික ස්වාමීන් වහන්සේලා රහත් උනානේ. ඒ තරම් සංවේගයක් ඇති වුණා. ඉතින් ඒක ඕවම තමයි කියන්නේ. මොකද මේ කෙලෙස් බහුල කාලේ දැන් අපට කෙලෙස් වැඩි පිංගොතුනි. මොකද හේතුව? ආයුෂය අඩුවෙන්න කෙලෙස් වැඩි. ඉතින් ඒ කාලෙට බුදුරජාණන් වහන්සේ නවාංග සතු ශාසනයක්ම දේශනා කළා. බොහොම දීර්ඝව පුළුල්. මොකද එක පැත්තකින් මේක කරන්න එපා කියනට උන අනිත් පැත්තකින් ශික්ෂාපදයක් කඩාගෙන යනවා. ඒක වහනකොට තව පැත්තකින් සිදුරක් හොයාගෙන යනවා.
අපේ බුදුරජාණන් වහන්සේට අනික් ඔය දීර්ඝායුෂක බුදුරුන්ට වඩා ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වුණා සිව්වණක් පිරිස හදාගන්න. එනිසා මේ සංසාරේ ස්වභාවය එහෙම තමයි. එනිසා බොහොම බෙහෙසුණුයි. දැක්කනේ මේ රහත් වෙන්න වැඩ කරගෙන ඇවිල්ලා මේ කරපු දය දේවල් මතකනේ. ජම්බු කාජීව කළ මේ රහත් වෙන්න පින් තියෙනවා. ඒ වුණාට කරපු දේවල්. ඉතින් ඔය අපට සාධාරණ නැද්ද? අපේ සමාජයේ නියැඳි නෙවෙයිද? අන්න ඒ නිසා බොහොම බෙහෙසුණු. ඒ නිසා අපට ලැබිලා තියෙන්නේ ඒ සංසාර චක්‍රයක් කෙලවරක් කියන්න බෑ. විඳපු දුක් අසීමිතයි. මතුත් පරමාර්ථයක් රහිතව ගියොත් එහෙම තමයි. ඒ නිසා මේ ධර්මඥානය වැඩිපුර දියුණු කර ගැනීම තුළ විශාල තමන්ට උපනිශ්‍රේ ශක්තියක් තියෙනවා. අර භවකඩතුරාවෙන් චුතියයි පටිසන්ධියයි සිද්ධ වෙනකොට වැඩිපුර ගුණධර්ම වලින් ඈතකට යන්නේ නැතුව ඒ ටික නැවත නැවත දිනු කරගෙන යෑමට. ඔය අභ්‍යන්තරය අපට පේනව අඩුයිනි. එහෙම පේනවා නම් අපි තව කොච්චර ඉස්සරහට එයිද? ඒ නිසා අන්නේ විදිහට සංසාර චක්‍රය නැසුවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට පච්චයාදීනං අරහෝ. එතකොට ප්‍රත්‍යයන්ට සුදුසුයි මොනවද? ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා. බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තියෙන් පුදල අරහත්වේ දක්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස බුදුරජාණන් වහන්සේ පිදුවා. බුදුරජාණන් වහන්සේට ආමිසෙන් අශෝකාදි මහරජවරු අනේ පිරිසිටුමාලාදීන් ඒ ප්‍රත්‍යයන්ගෙන් උපකාර සිද්ධ කළා, පූජා කළා. ඒ නිසා අන්නේ විදියට බුදුගුණ වර්ණකොට විශාල ජීවිතේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක නිවන් පිණිස අන්නර ආකාරයට හේතු වෙනවා. ඒ නිසා දැන් ඉතින් අපි ඔතෙන් අතර කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී අපි පින්වත් සියලු දෙනා මේ බුදුගුණ පිළිබඳව කෙටි විග්‍රහයක් කළා. පින්වතුන්ලා බුදුගුණ පිළිබඳව ස්වල්පයක් සවන් දුන්නා. ඊට අනුකූලව තම තමාගේ ජීවිතයේ බුදුගුණයට කිට්ටු කරගත්තොත් ඔතන තියෙන හැම සාන්තියකටම හේතුව. එම නිසා මෙතෙක් කියලා බුදුගුණය දේශනා කරලා කෙටියෙන් සරලව ඊළඟට බුදුගුණ ශ්‍රවණය කරලා බුදුගුණ මුල් කරගෙන අපේ චිත්තසංතානවල පහළ වෙච්ච අලෝභ, අද්වේෂ, අමෝහ ශ්‍රද්ධාව මුල් කරගෙන ඒ චේතනා සමුදාය මේ උතුම් බුදුගුණයන්ගෙන් ප්‍රතිමූර්තිය ප්‍රතිමණ්ඩිත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන්ට මුතුම් උපහාරයක් වේවා කියලා බුද්ධ පූජා පවත්වන. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජනීය තල්ගමුවේ සුදීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. හෙටත් උදෑසන පාට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන